මෙන්න මෙහෙම යකඩ බෝලයක් සැහැල්ලු අපි දැන් ඉතින් සැහැල්ලු කිව්ව ස්කන්ධ නැහැ කියන එක අපි දැන් කිව්ව වැදෙන්නේ නැහැ කියන එක සිවිලිම ගැල්ලලා තියෙනවා. එතකොට අපි රෙකෝඩින් ඔන් කරලා තියෙනවා. එතකොට මේ තමයි එයාගේ චරිතේ කේන්ද්‍රය. එහෙම නැත්නම් විස්ථාපනයේ ශුන්‍ය ලක්ෂය. ඊට පස්සේ දැන් අපි මේකට කතාවකුත් ඉගෙන ගත්තා. මොකද්ද කතාව? මේ තමයි ගෙදර. මේ ගෙදර. ඊට පස්සේ මේ තමයි මේ ගෙදර ඉඳලා ඈතට යන අවස්ථාව. මේ තමයි ගෙදර ඉඳලා ඈතටම ගිය අවස්ථාව. එතකොට අපි මෙන්න මේකට විශේෂිත x අගයක් ඒ x සමාන a. ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ් කියන එක. ඇම්ප්ලිටියුඩ් කියන්නේ විස්තරය කියන එක. විස්තරය. එතකොට මේ පොදු අවස්ථාව ගන්න පුළුවන් ඒ අතරමැදි ඉඳපු. එතකොට අපි a අගයට කියන්නේ x කියලා. විස්ථාපණය. විස්ථාපණය. පැහැදිලිනේ. එතකොට දැන් අපි මේ ගෙදර කිව්වේ අපි පාවිච්චි කරන උපමා කතාව. ඒ කියන්නේ අපි හැමෝම ගෙදර ඉන්න තමයි ආස. මේ අවලම්බ පට්ටත් ගෙදර ඉන්න තමයි ආස. ඒ කියන්නේ එයා කවදා හරි නතර වුණා නතර වෙන්නේ මෙතන. එයා කොහේ ගියත් යන්නේ මෙතනට යමු වෙලා. ඒ කියන්නේ එයා ආස හැමතිස්සෙම මෙතන ඉන්න. හරිද? එතකොට මෙහි ගියත් යාර දැන් ඉස්සලා මේ හැඳින්වීමනේ කිව්වේ අපි. මෙයා හැමතිස්සෙම යම් ලක්ෂයක් දෙසට යොමුව. ඒ යොමුව කියන එකේ අර්ථය යා මෙතනටම මෙතන දිහා බලාගෙන තමයි කොහෙට ගියත් යන්නේ. මෙහෙට ගියත් එයා ආස අපව එතනට. මෙහෙට ගියත් එයා ආස අපව මෙහෙට එන. අපි ආසාව කියන්නේ ත්වරණයට. ආසාව කියන්නේ ත්වරණයට. හිතලා බලන්න අපි මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනවා. ඒ කියන්නේ අපිට කොළඹ රස්සාවක් හම්බුණා. පානදුරේ ඉන්නේ කොළඹ රස්සාවක් හම්බුණා. දැන් කොළඹ නැගිටලා චමරියක් දාගෙන තමයි ඉන්නේ. එතකොට අපිට ගෙදර එන්න අපි දැන් මෙහෙට නිගි. ඉතින් අපිට මේ ආසාව තියෙන මෙහෙට එන්න. ආසාව කියන්නේ ධර්මයේ මෙන්න මෙහෙට එන්න. ආසාව 5ම්ස් ශ්‍රේණිය දෙක. මිනික අගයන් දාන වට තේරුම් ගන්න. හරි මේවත් අගයන් නැමෙ. වැරදින්න පුළුවන් ඒක. අගි ඉලක්කම වැරදින්න පුළුවන්. නමුත් මේ අපි තියෙනේ පාඩම් කරගන්න වැඩේ ඉලක්කම මේකට වඩා මේක ලොකු කරලා තමයි මම ලියන්න හදන්නේ. එතකොට ඔයා මේ ඉලක්කම ගැන පොඩි වෙන්න එපා. මේක මේක පිටිපස්සේ තියෙන තියෙන ඉගෙන ඕරෙ වෙයි. දැන් ඊට පස්සේ මේ රස්තාවෙන් ප්‍රොමෝෂන් එකක් හම්බෙලා අපිට වෙනවා UK යන්න මේ කම්පැනි එක නියෝජනය කරලා. එතකොට මෙන්න විස්ථාපනේ. දැන් එතකොට මෙතන A1 ගෙදර එන්න තියෙන ආසාව 5ms විතරද? ආසාව කියුවා අපි තරනේ. හරි, කියන්නේ තරනේ 5ms විතරයි. ඊට පස්සේ අච්චර ඈත ගියාට පස්සේ ගෙදර එන්න මාර ආස. ඒ සමානයි 10ms විතරද? ඔන්න තත්ත්වය. පැහැදිලිද? එතකොට මෙහෙට ගියාම ඉතින් දැන් මේ හැමදෙස්සෙන් බලන්න මේ ඉතල දෙක දෙපැත්තට හිටින් නෙමෙයි. මේ ඉතල දෙක දෙපැත්තට හිටින්. දැන් ඕකෙම මිරර් ඉමේජ් එක. ඒ කියන්නේ ප්‍රතිබිම්බනේ මේ පැත්තට ආවත් එන්නේ. දැන් මේ පැත්ත මෙතන වාද්දුව. මෙතන වාද්දුව. මෙතන අලුතර. එන්න. මෙතන අලුතර. හරි. ඊට පස්සේ මේ පැත්ත රැඳොත් නිකමට මේ හරිය අපිට ගන්න පුළුවන්. මොරටුව ගිය කොරල වැල්ල තමයි හරගෙන කවන්නම් මොරටුව කියලා ගමු. මේ මේ දුරවල් එක බැලුවාම හරි. ඔය හිතන්නේ මේ පාන දුරේ ඉඳලා මෙහෙම මෙතන තමයි පාන දුරේ. ඊළඟට මේ පාන දුරේ ඉඳලා මොරටුවට තියෙන දුරයි පාන දුරේ ඉඳලා වාදුරේ තියෙන දුරයි සමානයි කියලා හිතන්න. දැන් එතකොට පුතේ මෙයා ඉන්නේ මෙතන. හරිද? දැන් ගෙදරින් මෙහි ඇවිල්ලා තියෙන. එහෙනම් ආසාව තියෙන කොහෙද? මෙන්න මෙහි ගෙදර යනවා.
පැහැදිලිද A1 වගේ අගේ අම්ම පහ MS වෙන දෙකම තමයි ඉන්නේ මේ දුරවල් දෙක සමානයි ඊළඟට මෙයාට යන්න වෙලා රත්මලාන රත්මලාන එතකොට මෙන්න தත්තේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න වෙලා දැන් එයා ඉන්නේ මාර ඇති අන්න එතකොට දැන් මොකෝ වෙන්නේ එයාගේ ගෙදර එන්න දින ආසාව තවත් වැඩි වෙනවා හරියට අර පිටරට ගියා වගේ ගොඩාක් ඈතට ගියාම මේ රෙන්න දින ආසාව වැඩි වෙනවා එතකොට අපිට ඒක ගන්න පුළුවන් A2 10 ms වෙන දෙක ගියා ඔන්න தත්තේ සරල අනුවර්තී චරිතය ඔක්කොම කතාව මෙතන තියෙනවා ඒ කියන්නේ මේ තමයි ගෙදර මෙතන ඉන්න තමයි ආස ඒතොර හැමතිස්සෙම මෙහෙ ගියා එයාට දැන් ඒතොර අපි මේ ප්‍රවේගත්මක් කළා දාමු මම මේ කවුරු හරි පින්තූරයක් අරන් ගෲප් එකට දැම්ම තවන්නේ නැහැ මම පින්තූරයක් අරන් ගෲප් එකට දාන්න දැන් මෙතන පිහිටුම් තමයි විස්ථාපන තමයි මේ දිහලා තියෙන නිල් පෑනේ අලුතර වාද්දුව පානදුරේ මොරටුව රත්මලාන එහෙම කියන ඊට පස්සේ මේ පානදුරේ කියන්නේ කේන්ද්‍රය ගෙදර තියෙන තැන මේ තියෙන ත්වරණ එතකොට මේ මිහිරිය අද්දි ත්වරණ මේ මෙහෙට යද්දි ත්වරණ මේ මෙහෙට යද්දි ත්වරණ මේට යද්දි ත්වරණ මේට දැන් ඔයා පටල ගන්නවා ඊගාවට හරි ඔන්න පටල නොගන්න තමයි මේ කියලා දෙන්නේ දැන් මේ කියලා දුන්නාම ආගේ හොඳට දැනෙන්න ඕනේ මම මේ මොකද්ද කියන්නේ කියලා දැන් පුතේ මම වෙන පාටක් නැති හින්දා රතු පාටෙන් ලියනවා අප පැහැදිලිුනොත් මම පින්තූරය දාන්න දැන් මෙයා මෙහෙට යනකොට V1 වලින් මෙහෙට යද්දි ternary තින්නේ ඒ දිදර පැත්තට. ඒ කියන්නේ දැන් ඔයා සරලව හිතන්න මෙන්න මෙහෙම. ගෙවල් පාන දුරේ. මේ වාද්දුව පැත්තට යනවද? ආසා තින්නේ කොහෙට? ගෙදර එන්න. දැන් මේ කළුතර පන්ති යන්නේ. එතකොට වාද්දුව පැත්තට යනකොට අදිසියට ඔයා හිතනවා දැන් මැසේජ් එකක් ගියේ අද ක්ලාස් නැහැ කියලා. එතකොට ඔයා දුප් පැනගෙන දුවල එන්නේ ආපහු ගෙදර. එතකොට පන්ති ඇරිලා ඇද්දි දැන් මෙහෙ ගියාද? පන්ති තියෙන දවසක මෙහෙ ගියා. මාර ආසා දැන් ගෙදර එන්නේ. එනකොට V එක තියෙන්නේ මෙහෙ. හැබැයි එනකොට මොකද්ද ප්‍රවේගය යනකොට මෙහෙට ත්වරණය මෙහෙ. එතකොට දැන් මේ ප්‍රවේගය මේ ත්වරණය විසින් නැති කරන්නනේ හද. එතකොට මෙහෙ ගිහින් අතර වෙනවා. හැබැයි එනකොට මොකෝ වෙන්නේ? එනකොට ප්‍රවේගෙත් මෙහෙට ත්වරණෙත් මෙහෙ. හරිද? එතකොට මේ දෙන්නම මොනව වෙනවද? ත්වරණේ ප්‍රවේගය එක පැත්තකින්ද එන්නෙන්න මේ ප්‍රවේගය හොඳට වැඩි වෙනවා. වැඩි වෙලා එල්ල ආපු ආයෙමට මෙතන අතර වෙන්න බැරුව වෙලා. නතර වෙන්න බැරි ලාපව මෙහෙට එද්දි අන්න ආපහු පිටිපස්ස හැරිලා ගෙදියා බලන් අඬනවා. ඇයි ආසාව තියෙන ගෙදර මේ? ආසාව හැමතිස්සම ගල් පැත්ත. දැන් යන්නේ කොහෙට? යන්නේ මෙහෙ V වලි. දැන් බලන්නේ මෙහෙට තියෙන V එක මේ අනිත් පැත්තට තියෙන තරණයෙන් නසනවා. එතන මෙතන ගිහින් නතර වෙනවා. ඒ මේ හරිය යද්දි විලාප දෙනවා. ගෙදර යන්න ඕනේ කියලා. ඒ ආසාව උඩරිමයි මේ හරිය යන්නේ. එතන මේ හරිය යද්දි විලාප දෙනවා. එතකොට මේක මෙහි ඇවිල්ලා මෙතන නතර වෙනවා. නතර වෙලා ආපහු මෙහෙන්න හදද්දි මොකෝ වෙන්නේ? ඔන්න ඕක තමයි සරල අනුවර්තී චරිතේ සරලව ඔයාලට උදාහරණයක් ඇටින් කියලා දෙනවා නම් ඔන්න අර පරණ මම දන්නේ මම ගියා පාරු ගන්නදි මොකද්ද ගත්ත උදාහරණේ කියලා කොහොමාරි ඔන්න ඕක තමයි සරල අනුවර්තී චරිතේ කියන්නේ දැන් එතකොට මේක පොඩි දැන් පැටලිල්ලක් එනවා මොකද්ද පැටලිල්ල කියන්නේ දැන් මේ ප්‍රවේගත් කියලා ත්වරණත් කියලා විස්ථාපනත් කියලා මේක ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා එතකොට අපි කරන්න ඕන දේ තමයි පුතේ දැන් මේ බලන්න මේ ත්වරණය හැමතිස්සෙම මේ පැත්තට නෙවෙයි වෙනස් වෙලා නැහැ නේද අංජු මෙහෙට යන ගමන් වුණත් මෙහෙට යන ගමන් වුණත් ත්වරණ හැමතිස්සෙම මාක් කරේ මෙහෙට
එතකොට දැන් පුතේ මේක විශේෂ ලක්ෂණේ තමයි තරණය මෙන්න මෙහි පැත්තටමයි තියෙන්නේ එකම පැත්තට කොහෙද ගිය පැත්තට මේ පැත්තේ බැලුවත් තරණේ තියෙන ගිය පැත්තට එහෙනම් පුතේ සරල අනුවර්තී චලිතය හැමතිස්සෙම තරණේ පවතින්නේ කේන්ද්‍රයේ දෙසට ආයි එක දෙකක් නැහැ ඔන්න ඒක සරලවම අල්ල ගන්න තරණේ නම් පවතින්නේ අනිවාර්යයෙන්ම කේන්ද්‍රයේ දෙසට එච්චර හරි එතකොට මෙයා මෙතනින් මේ පැත්තට පැනන කියන්නේ මෙතනින් මෙහෙට පැනන කියන්නේ කළුතර පැත්තට පැනන කියන්නේ විස්ථාපණය තියෙන්නේ අන්න කේන්ද්‍රයෙන් ඉවතට මේ බලන්න විස්ථාපණය තියෙන්නේ කේන්ද්‍රයෙන් ඉවතට ත්වරණය තියෙන්නේ කේන්ද්‍රයෙන් එතට ඒක තේරෙනවද හැමෝටම විස්ථාපණය තියෙන්නේ කේන්ද්‍රයෙන් ඉවතට ත්වරණය තියෙන්නේ දැන් මෙහෙට යනකොට යනකොට ඉන්නේ කොහෙද වාද්දුවේ වාද්දුව තියෙන්නේ පාන දුරෙන් ඉවත එනකොට යා කොහෙද ඉන්නේ ඒත් වාද්දුවේ ඒ තියෙන්නේ विस्थापन තරණේ තියෙන කේන්ද්‍රය දෙසට මෙතන මෙතනල මෙහෙට යද්දි මොරටුවට කලින් අහු වෙනවනේ ඒ ගොඩ අහු වෙන අය කොරල වැල්ල එහෙම අහු වෙනවනේ එතන මෙහෙට 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 එද්දි හැමතිස් දැන් තරණේ තියෙන කොහෙද තරණේ තියෙන කේන්ද්‍රය දෙසට මේ තරණේ යනකොට උනා දෙනකොට උනා තරණේ තියෙන කේන්ද්‍රය දෙසට ඉතින් අපි යනකොට ඒ ගොඩ වෙන කොරල වැල්ල මොරටුව අඩු බැද්ද හොම හොම මෙහෙ මෙහෙට එද්දි හැමතිස්සෙම තියෙන කේන්ද්‍රයෙන් ඉවතට තමයි. අපි එද්දි එද්දි හිතන කටුපැද්ද තියෙන ඒ කේන්ද්‍රයෙන් ඉවතට. එහෙනම් විස්ථාපණය මේ මේ වස්තුව මේ මේ කේන්ද්‍රයෙන් මේ පැත්තට ආවම විස්ථාපණය තියෙන කේන්ද්‍රයෙන් ඉවතට ත්වරණය තියෙන කේන්ද්‍රය දෙසට. පැහැදිලි? හරි. එතකොට ඔයගොල්ලෝත් මාත් එක්කම ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න මොකක් හරි වැඩක් කරන්න පුතේ නැත්නම් මේක දිහා බලන් ඉඳියාම ඔයාලා නිදිමත හැදෙනවා ඊට පස්සේ ඔයා ඔතනම නිදි තුනට නවත්තනවා තුනේ ඒක ඉස්කෝලේ තියෙනවලු ගොඩක් අය අනික නවත්තද්දි මට ඒගොල්ලෝ මතක් කරලා මේ දවල් වෙලාවක් දාගත්තා කමන්නේ මගේ ඩේටා ඉවරයි කොහොමද ඩේටා ඉන්නේ මගේ ස්ටෑන්ඩඩ් ඔක්කොම ඉවරයි GB 45 හරි එතකොට දැන් පුතේ අපි මේකෙන් දැක්ක දේ තමයි ත්වරණය එවත් ආසාව අනුලෝම සමානුපාතිකයි gedara indala yana durata මේව ජීවිතේට අමතක වෙන්නේ නැහැ පුතේ මෙන්න මෙහෙම සබහා ධර්මයේ තියෙන මේ සබහා ධර්මයේ මොකද ඇත්තරම තියෙන දෙයක් එක්කලා මේ තියරි මත දෙයක් තමයි ජීවිතේට අමතක වෙන්නේ අර ඕම් නියමේ මම ස්ටේටස් දාලා දුන්න ඔයගොල්ලෝ දැක්කනේ හරි ඕම් නියමේ කියන්නේ මේක පෑන එක වැත්ත පාත්‍ර හදින්ද ගන්නවා තව ටිකක් පාත්‍ර තව එකකින් ගන්නවා තව ටිකක් ගන්නවා තව එකකින් ගන්නවා ඔච්චරයි ඕම්නියම හරිද ආ දැක්කත් අමතක වෙන්නේ නැහැ ඉතින් එහෙනම් අන්නේ වගේ උත්සාහ කරන්න දැන් මේ මේවට කියන දැන් මේක තියෙදී කියලා දුන්නා නම් ඔයා මාර සතුටේ ඔය බයෝ කරන ගෑල් ළමයි හරි සතුටින් මේක ලියා ගන්න අම්මෝදර තේරුණා තේරුණා ඇත්ත කතාව තේරෙනවා දැන් මම මෙහෙම කිව්වේ ගෙදරයි අරක මේක ඔය පාන තුරේ මොරට වෙයි කියන්නේ නැතුව කිව්වොත් තේරෙනවා හොඳට තේරෙනවා ගණතුනම හරි මම අර ගෲප් එකට දාලා දිනුන අපේ ළමයින්ට බලන්න वीडियो का कर हतर वेनिया वेच्चे लामिया आइलैंड फोर्थ वेच्चे
එතකොට මේක බලලා ආදර්ශයක් ගන්න හැරෙයි ලොකු අයියලා කරන් අහලා බලන්න ඔය 19 18 17 16 උන්ටත් මම කිව්වා එක දවසක් කරන් දිගට පාඩම් කරන්න කියලා ඒ විෂයෙම එක දවසේ ඒ විෂයෙම පාඩම් කරන්න කියලා ඊට පස්සේ කිව්වා පරණ පාඩම් කව කරගන්න එක දැන් අර දැන් මේ පාර්ට් ටයිම් ටෙස්ට් එකෙන් අපි කඩා ගන්න ඉතින් රිවයිස් ක්ලාස් එක හොඳට ඇඩ්‍රස් ලකුණු ගත්තාට සිලබස් එක අගේ ඉඳන් මුලට කරා එතකොට ඒව අපි ඉස්සරින් ඉඳන් කරපුවා එතකොට හොඳ සිලබස් හොඳ මේ රිසර්ච් දාගත්ත ළමයි ආපහු එවිල්ල කියන්නේ ඒවා ඒ විදිහට කරන්න කියලා නැහැලි ඉතින් මං කියන එකට තොඩා විශ්වාසයෙන් යාලේ අරක ෆ්‍රෙෂ් රිසල්ට් එකනේ එතකොට ඒව බලලා ආදර්ශයක් ගන්න හරි දැන් එතන උදාහරණයක් ගමු පුතේක අමතක වෙන්නේ නැහැ ඒකයි ඒකේ ලක්ෂණය අනික ඊළඟට කියන්නේ කෙමිස්ට්‍රි බයෝ දෙක හොඳට පාඩම් කරගන්න මේ ෆිසික්ස් ගණන් තියෙන එක ගණන් හදුවම හරි කිය. හරි එතන ඔයා හදන්නේ මේකත් පාඩම් කරන්න මේක පාඩම් කරන්න බෑ මේක නිකන් මතකයක් තියෙන විතරයි ඔය සරල අනුවාද විදියට දැන් ආරකනේ අර ගෙදර ඉඳලා ගෙදරින් එළියට වැස්සහම එළිය ගෙදර යන පැත්තට අනිත් පැත්තට තමයි ආපහු එන්න ආසාව තියෙන්නේ. හැම තිස්සෙම ආසාව තියෙන්නේ ගෙදර පැත්තට. කොහෙ ගියත් ගෙදර පැත්තට. උතුරට ගියොත් ආසාව තියෙන්නේ දකුණ පැත්තට. දකුණට ගියොත් ආසාව දින උතුර පැත්තට. දැන් මේ කියන්නේ යන පැත්ත ගැන නෙමෙයි ප්‍රවේගය ගැන නෙමෙයි. කරුණාකර මත කියන්නේ මේ ප්‍රවේගය ගැන නෙමෙයි. මම මේ විස්ථාපණය ගැන කියන්නේ. දැන් ගෙදර ඉඳලා කළුතරට ගියොත් කළුතර පැත්තට ගියොත් කළුතර පැත්තේ යන ගමන් හරි කළුතර පැත්තේ ඉඳලා එන ගමන් හරි කොහොම වෙතත් ආසාව දින ගෙදර. රත්මලාන පැත්තට ගියොත් රත්මලාන පැත්තට යන ගමන් හරි රත්මලාන ඉඳලා එන ගමන් හරි ආසාව දින අපව පානදුරේ ගෙදරට එන්න. පැහැදිලිනේ? ඒ හින්දා මතක තියාගන්න आसाव දුර යන යන ආසාව වැඩි වෙනවා හැබැයි යන පැත්තට දිගටම යන්න අලුතර ගිය මිනිහට ඊට පස්සේ ආපහු බේරුවල අලුද්දව හිට යන්න ආසාව වෙන්නේ නැහැනේ ආසාව වෙන්නේ ගිය පැත්තට අනිත් පැත්තට එන්න අන්නේ අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ වෙන ලකුණු ඊට පස්සේ අපිට ඒ කියන්න පුළුවන් සමානයි මේ ඔමෙගා වර්ගය කියන්නේ නියත අපි දාන නියත k අකුරනේ දාන්න ඕනේ විතර k කියලා දාන්න ඕනේ k x වෙන k x එතකොට මේ k වෙනුවට අපි දාන්නේ ඔමෙගා වර්ගය. එහෙනම් ඒ නියතයක් වෙන්න ඕනේ. මේ ඔමෙගා වර්ගයේ නියතයක් වෙන්න ඕනේ. එතකොට දැන් මේ ඔමෙගා වර්ගය මොකක්ද කියලා ඊළඟට බලමු. ඉතින් දැනට අපිට සූත්‍ර හදාගන්න පුළුවන් වෙන ඔමෙගා වර්ගය x. හරිද? ඊට පස්සේ පුතේ මොකක් හරි දැන් අපි කියනවා මිනිහෙක් ඔන්චිලි පදිනවා. නිකන්ද කට්ටන පුතේ. මිනිහෙක් ඔන්චිලි පදිනවලු මෙන්න මෙහෙම ත්‍රණය සමානයි ඍණ 3යි x විදිහට මිනිහෙක් ඔන්චිලි පදිනවලු මිනිහගේ ත්‍රණය විස්ථාපණයයි විචරණය වෙන්නේ මේ විදිහටලු අපෙන් අහනෝ මිනිහගේ චලිතය මොන ආකාරයේද කියලා දැන් තේරෙනවනේ චලිතය මොන ආකාරයේද සරල අනුවාදයි ඇයි මොකද්ද මිනිහා කරන්නේ මෙන්න ඒ කියන්නේ ඍණ මූල 3 වර්ගය වාරයක් x ඒ සමානයි ඍණ මූල 3 වර්ගය වාරයක් x මේක හරියට සරල අනුවද්දී ජලිතේ ඒ සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x ආකාරයේ අන්න එහෙනම් අපිට කියන්න පුළුවන් මේ මිනිහාගේ ඔන්චිලි බැඳීම සරල අනුවද්දී කියන හරියට ඒක මේ උපමාවක් කියනවා නම් මිනිස්සෙක් ඇවිල්ලා මට කියනවා මං සර්ගේ යාළුවෙක් කියලා මෙසොල් මං සර්ගේ නෑදෑයෙක් කියලා. එතකොට මං කියන පොදේන අයිඩියෙක් අරන් මං බලන බැලුවහම මිනිහාගේ තියෙන තුඩුගම සූරිය කියලා. ආ එහෙනම් වගේ කොහෙන් නෑදෑයෙක් වෙන්න පුළුවන්. දැන් අපිට විභාගෙට මොකක් හරි චලිතයක් දෙනවා. චලිතයේ ත්වරණයයි ත්වරණයයි විස්ථාපණය වෙනස් වෙන්නේ මේ ආකාරයේ කියලා. එතකොට අපි සරල අනුවර්තීද කියලා බලන්න මොකද කරන්න ඕනේ? මෙන්න මෙයාගේ වාසගම මෙන්න මේක විදිහටම තියෙන්නේ කියලා බලන්න. මේකයි නම සමානයි වගේද කියලා බලන්න. ඒ කියන්නේ යාගේ ව්‍යුහය නැත්නම් ස්ට්‍රක්චර් එක මේකමද මේක වගේමද මේක කියලා බලන දුන්නේ. ඒ දෙක එක වගේ නම් අපි කියනවා චරිතය සරල අනුවර්තී කියලා. එතකොට මෙතන තියෙන දේ තමයි දැන් මිනිහාගේ ඔමෙගා කියද? මූල 3. මිනිහා ඔමෙගා මූල 3 වෙන විදිහට තමයි සරල අනුවර්තී චරිතය දෙන්නේ.
හැබැයි අපි තාම ඔමේගා දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් ඊළඟට අපි ඔමේගා කියලා ගන්න තමයි හදන්නේ. හරි. කවුරු හරි මට මයික් ඔන් කරලා කියන්න පුතේ ඉක්මනට කියන්න හොඳේ විනාඩි 3යි තියෙන්නේ. ආයනාස්ති කරන්න බෑද ගොඩක් කරමු. මේක මේ ආපහු මෙහෙම රිවයිස් කරන එක වැදගත් නැද්ද? කිලින්ම ගණන් හදන එකද හොඳ? තව ටිකක් මීට වඩා ස්පීඩ් කරන එකද හොඳ? දැල්ල ගණන් හදන එකද හොඳ? නැත්තම් මෙහෙම මතක් කරන් යන එකද හොඳ? මතක් කරන් යන්න. මෙහෙමද නැත්තම් තව ටිකක් ස්පීඩ්ද මේකට වඩා කියන්නේ කියලා මම මතක් කරන් යමු. ඈ? මතක් කරගෙන යන්න. ඈ මට මුල් ටික ඇහෙන්නේ නැහැ පුතේ. සර් හොමක් මේ ගානට කරන් යන්නද නැත්නම් මීට වඩා ස්පීඩ් කරගෙන කරගෙන ගිහිල්ලා ටක් ගාලා ගණන් හදන්නද? ඔය ගානට කරගෙන යමු. හරි. ඊළඟට දැන් අපි ඉගෙන ගන්න ඕනේ අර ඔමේගා කවුද කියලා. එතකොට මෙන්න මේකයි වැඩි. හොඳට තේරුම් ගන්න මේක. ආයි මේක ආයි ඊට පස්සේ ඉගෙන ගන්න දෙයක් නෑ අපව. මේක ගිය පාර දැන් අපි ගිය පාර කරානේ. ये पार कराट दें मेवा वाले उल्टे इधर से ना मुल्टा माय बैठो मेरे इनाकर प्रश्न होने इधर पहला हटा किधर करते हैं क्या हुस्म कदी कटा तो ना हवस से दिस आमारों ने पार माहून ने तन निकाम ओके इन्ने दें दें ना क्या मगरान देवा अरुणागल दें में देखें दे रिवीजन लम्बे टू करने वाले मेकरान इन्हें मेकिंग मेरे दिनों ने मेवा हल उन ग्रुप पे के प्रश्न डाल इन्हें जावे इन करान नोने मेक अरे रिसाल्ट है दागर हाँ दें उन्ने की आटे बने दे अपी गान्न पुते ओमेगा नियत कोणिक प्रवेगें ओमेगा नियत कोणिक प्रवेगें मेन्न मेहम अंशुओ चलने वेन मेन्न मेहम अंशुओ मेया यान्नी मे मेन्न मेहम ओमेगा इगन मेहम ने चलने वेन मेहि वामावर्त चलने वेन कोणिक प्रवेगे दिशा पेन्नने दकुणत पस्कुरुप्पु नियमेन हिंदा मेहमई दान्नो हरि एतोर मेक ओन्नोम करगिन्ने ඔන්න කෝණික ප්‍රවේගයේ තියෙන තලයෙන් ඉවත. හරි. එතකොට දැන් පුතේ අපි මෙන්න මෙතන හයි කරනවා කඩතිරය. මේ කඩතිරේ ලක්ෂණය දෙපැත්තටම එහෙම නැලි වැටෙන්න පුළුවන්. මෙතන හිල් කරලා තියෙන මේකේ අංශු යනවා. මෙතන මෙහෙම හිල් කරලා කියලා හිතන් තින්. මේ කඩතිරයක් තියෙන. එතකොට මේ මෙතන සිදුරස්යෙන් යනවා මේ අංශු. මෙතනනුත් යනවා. ඔහොම. එතකොට මේ පැත්තෙන් ටෝච් එකක් හයි කරලා තියෙනවා මේ පැත්තෙන් එනවා තරරේ ගියේ එළිය සමාන්තර ආලෝකය එන ඕන්නෝ මේ මේ අංශුව මේ පැත්තෙන් දැද්දි මේ සමාන්තර එළිය ඔන් වෙනවා මේ පැත් මේ අංශුව මෙතන මේ පැත්තට ආපු ගමන් මේ ටෝච් එකෙන් එළිය එන්න පටන් ගන්නවා හරි දැන් ඔයා හිතලා බලන්න මේ අංශුව මෙතනදී ඉදි හැම නැල්ල තියෙන්නේ මෙතන මේ අංශුව මෙතෙන්ට ආපු ගමන් මොකෝ වෙන්නේ? අපි ඒකට අනුව ප්‍රස්තාරෙත් අඳගමු. මේ අංශුව මෙතෙන්ට ආපු ගමන් මෙන්න කේන්ද්‍රය මෙතන කේන්ද්‍රය කියලා ගමු. O කියලා. මේ අංශුව මෙතෙන්ට ආපු ගමන් මොකෝ වෙන්නේ? තීටා කෝණයක් පිළිසරුවාම. ඒතර හේවණැල්ල වැටෙන්නේ මෙතෙන්. සමාන්තර ආලෝකෙ ඉන්නේ. ඒක මෙතන A කියලා ගමු. එතකොට මෙතන ඉඳලා මෙතන T සමානයි බිංදුව. මෙතන T සමානයි T කියලා ගමු. අපි හරියට මෙතන T කියලා. ඉතින් මෙතන තමයි බිඳුව. මෙතන T. හරි. එතකොට අංශු ඇවිල්ලා ඔච්චරක් උඩට. මෙතන ඉඳලා දැන් ඔන්න ඔතෙන්ට ආවා. ඔහොම. ඊට පස්සේ තව T කාලයක් ගියා. T සමාන 2T වුණා. මම මේ උදාහරණය T 2T 3T කියන්නේ හැමතිස්සෙම T 2T 3T වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ කාලෙ චුට්ටි චුට්ට වැඩි වෙනවා. මෙතන T සමාන 2T. හරිද? එතකොට අංශුව තියෙන්නේ මෙතන හේවණැල්ල එතන. ඔන්න අංශුව 2T වලදී මෙන්න මෙතෙන්ට ආවා. හරි. ඊට පස්සේ දැන් මේ සිදුරේ මේ පැත්තට අංශුව ආපු ගමන් මේ පැත්තේ ටෝච් එක පත්තු වෙන්නේ නැහැ යන්නේ. දැන් අංශුව මෙතෙන්ට ආපු ගමන් මේ පැත්තේ ටෝච් එක පත්තු වෙනවා T 3T. එතකොට අංශුවේ හේවණැල්ල මෙතන A වල මෙහින් ගත්තොත් 3T වලදී මෙන්න මෙතන. ඊට පස්සේ අංශුව මෙතෙන්ට ආපු ගමන් T 4T අංශුව කේන්ද්‍රයේ ඒ කියන්නේ 4T වලදී ස්ථාපනයේ බිඳුවයි. කේන්ද්‍රයට ආවේ කියන්නේ ගෙදර ආවනේ. ගෙදර ආවේ කියන්නේ විස්ථාපනයේ බිඳුවයි. හරි. ඊළඟට අංශුව මෙතෙන්ට එද්දී T 5T වලදී අංශුව ඉන්නේ මෙන්න මෙතන. මේ 5T. ඊට අංශුව එනවා ඔතෙන්ට. ඊට පස්සේ 6T වලදී
t සමාන 6 t අංශු වෙනවා මෙතෙන්ට මේ 6 t අංශු උතර ඊට පස්සේ 7 t වලදී t සමානයි 7 t කියන්නේ ටයිම් 7 t වෙද්දී අංශුව මෙතන ඒ කියන්නේ 7 t වලදී මෙන්න මෙතන හරිද 8 t වලදී ආපහු t සමාන 8 t වල පේන එකක් නෑ මං ඇන්දට මෙහෙම ආපහු කේන්ද්‍රයට මෙන්න පැහැදිලිද දැකලා වටයක් ගෙවුවා තරංගයක් සම්පූර්ණ වුණා තරංගයක් දෝ ඒ වගේම උලන්න පුතේ ස්ටක් වෙලාද පේන්නේ ඔව් සර් දැන් ස්ටක් වෙලා ඔව් සර්